ඔබෙක්වන්නේ ස්වාධීන් රූපහනී සවස හයයි තිය ප්‍රධාන සිංහල පුවත්විකාශයක් සමකි. අදැත් මුලින් මවධානය දවසේ ප්‍රධාන පවෘතිය සිරස් සලවෙත.. ඇදිරිය තවත් ලිහිල්වේ. හෙටසිට රෑ දොලහත් අලියම හතරත් අතර පමණයි. ලීසිං සහන කාලය මාස හයයි පාහන අත්පත්කර ගැනීම නීතිබවිරෝධී. ීතිය ක්‍රියාත්මක කරන්න ජනපතගෙන් පොලිස්පතිට උපදෙස්. චන්දයේ පෙරහුරු පන්තියට මැකෝ අද මීගමුවේ. විශ්වවිද්‍යාල වල ගේට්ටුත් ඇරේ හඩින්කඩ අධ්‍යාපනයටක් අවස්ථාව. අන්තවාදී කල්ලි හතලිස් තුනක් ගැන ගලගොඩක්ත්තේ හිමි කොමිසමේදී හෙළිකරයි. කොරෝණාව පාරණය කර නොගත්තාට ඉතාලි අගමැතිට නීති ප්‍රශ්නයක්ත්. ඉවයින සේලු දිස්්‍රික් වලට හෙට සිට ඇඳර්නීතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍යමරාත්‍රී දොළහැ සිට අල්ියම හතර දක්වා බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. ඇතරිරනේතිය ක්‍රාත්ම වන කාලය ඇලිතරම් දෙනතුරු බලපවැත්වෙනවා. රාජ්‍ය පෞද්ගලක දයාංශේ අයතනහා කාරල්ල පවත්වාගෙනයක් මේතිීත්, එදිනත අජනජීතයේදත්, කොෝන අනිවාරණ සෞකිනරදේශ, පෙර පරිදි මුලිමනින්ම පිළිපතිනලෙස, සිල්හ පාර්ශවැන්ගෙන් රජය ඉල්ලාසිදනවා. ඇතැමෝන් නෑවාරික නොගවන බවට ලීසින් සමාගමනින් ලැබෙන කිසිඳ පැමණි ලක් රජය ලබාදී ඇති හයමාසේක සහන කාලේ අවසම්බනතුරු බාර නොකන්න්නේයි ජනාධපති ගොටාබේ රාජපක්ෂිමතිතුවා වැඩපනට පොලිස්පති සේඩේ භික්කමයක්ත්තම හතාට උපදස්දය තිබෙනවා. ලේසින් වාහන සඳහාදුන් සහන නිසිලෙස ක්‍රාත්මක වන්නේ දැයි රජය දැඩිනීමමසිල්ලෙන් පසුවනවා. නව්‍ය කරෝනාෛරසයේ ව්‍යාපතිය පාලනය කිරරිිඳහා ආර්ථික ක්‍රියාකාරිත්වයට මෙම ජනජීවිතයට සීම පැනවනා. ඉන් පිඩාවට පත් ක්ඩෑම්බලට රජ සහන රසක් ලබාදීමට කාටතු කලාා. ජනාතිපති ලේකාම්වරයාගේ අත්නින් යුතුව මාර්ත මස සිතුන් වරදා නිකුත් කළ චක්්‍රලයකේ දෙවන ගන්තීන් ත්‍රෝදත හිමියන් ගැවියුතු ලිසින් අවාරික අයිකර ගැීම මස්ස හයකට අත්හිටවාතිෙනවා. මෙම ජනාතිපති ලේකාම්වරයාගේ අත්සනින් මාර්තුමස තිස්පනදා මුදල් අමාත්‍යංශයේ සහ රජ්‍ය පරිාන අමාත්‍යංශයේ ේකමවරුත යමුකළ චක්්‍රලේකේ නවන මගන්තියේ ්‍රියෝදරත, ්‍රක්්‍රරත, පාසල් බස් සහ ෑන් පරත සස්වැන්ඩ කැසනහ යදාගන්න ෝරට ආද ස්වන් ප්‍රකියාවල නිරත පහලු ක්ෂයකට කල්බතු වාර්ක සහනසල සසාතති බවසන හන් වනවා. මෙමඳු සහනයක් ප්‍රධනය කර තිබියදීත් ඇතම් ලසින් සමගම් සහ මුූල්්‍ය අයතන නයවාරික ගවීමට අසමත්වන පුද්ගලන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක්. එම ඒ තිවිරෝදී ක්‍රියාවක් වන බැවින් ඒ සපුරා අතරකිරීමට ජනාධීපති කෝටා භය රාජ පක්ෂණතුමා පොලිසියට ඊනියෝග කලා. නයවාරෙක නොගෙවන බවට ලීසින් සගම්මලෙන් ලැබෙන කිසිු පැමණිල්ලක් හයමසක සහ කාලේ අවසන්මනතුර භර ොගන්නයිද ජනතපත්තුම වැඩබලන පොිපති ද විකමරත් මහතාට පෙස බාදන්. එ වාහන අත් කර ගැනීමෙන් පසු ැල්ලිකිීම නීති විරෝධී පවන් එව පමන ාහ ොගතයුතු පවට ජනා පරිත්තුම ප ත පස ප ද හම ද හ න්ද පා ගටු පි ද පත් රීම පස ස න්ද ද ලෙස ප්‍ර ාරදකීම සහන්දය ප ති ාර ද ගුරමරත හ තාට මදධ්‍යවේදී ප්‍රසාධය පල කලා පර ති පාත් මන්තු ව අද පැවති ද හමුවද. ඔබතුමාට ස්තුති කරඩඕනි ගේ ආස්පතින්දාකාලීන කරුණක් ගැන මෙම ස්ථානැතිම ඔබතුමා දැනුවත් කර එදිනුම ජනාධපත්තුමාගේ ආදාානයටය උමුවෙලා ලීසින් සහන සම්බන්ධයෙන් ඊ චක්ලයකෙන යක්ක්නෙකුත් කරලා ආශි පියවර ගත්තා මාධ්‍යව දීට ඇහුකන්දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් ජනාපත්තුමාටත්ඉතාමත් ස්තුතිවන්තය නොම අවස්ථයි. ඔවු අබි ඒ අස්ථාපදම කිව්වා පෞගදා ජනතිපත්තුවා පියවර ගන්න ෝගේ. ලබන විසි දෙවනදා සිට අධියර කිහිපයක් යටතේ, විශ්වවිද්‍යාල ආරහම්භකිරීම සඳහා අවස්ථාව සැලසෙන බව, අමාත්‍ය ආචාරය බඳුල ගුණුවර්ධන මහතා පවසනවා. ප්‍රෘතිී දෙපාර්තමේන්තුවේ අද පැවැවති මාධ්‍ය හමුකටෙක් පෙමින් අමාතෝරයා මේ බව කියා සිටියා. දැන්තියෙන සෞඛ්‍ය නීතිතීති අනුව දහයක් පාලවක් එකට දාලා මේ කොරණ වසංගතිය තියෙන කාය තුළු නවාසිකා ගාර පවත්තගෙනයන් බෑ විභාග අනාදිය ගෙන්න්නන ශිෂ්‍යයන්ට වඋනත් අවශ්‍ය සෞඛ්‍යන්සවල උපදෙස්. අකුරටම පිරිපදින්න අපි සිද්ධවෙල තියෙනවා අපි කැමැතිවුුණත් අකමැති වුණත් පොදුජන යයාපත වෙනුවෙන් ජාතික විශ්වවිද්‍යාල පද්තිය ඒ විශ්වවිද්‍යාලයට වඩාම ප්‍රායෝගික භාවි්‍යය තුළින් ආරම්භ කිරීමේ බලය පවරල දර තියෙන විශවවිද්‍යාල ප්‍රතිපදන මි සසවභ වින් විශ. et dernier ou pour que le සියලුම විශ්වවිද්‍යාලවල අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මස විසි දෙවෙනිදා සිට විශ්වවිද්‍යාල වලට බලය පවරලා තියෙනවා. අගෝස්තු මාසේ පාලොස් වනදා. වන විට සියලුම හතරවෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි කියලා. ජැවදධන පුර විශ්වවිද්‍යාලය අගෝස්තු මාසේ තමයි හතරවනිියල් වසරේ දරුවන්ට ආරම්භ කරන්නේ නමුත් ඔවුන් සියලු විාග. ඒනරනවා අගොස්තු මාසේ පාලොස් වනදා වනවිට. නේවාසිකා ගාරයක එකක්. එක දරුවෙක් බැගින්. සිටින ආකාරයට තමයි මේ කතුරේනි අවුරුද්ධේ විභාග පවත්්‍රගන යන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම වෛද්‍ය පීට තමන්ගේ අවසන් වසර. වෛද්‍ය උපාධි පරීක්ෂණ විස්්සයි විස්සේ හයවනි මාසේ පාලොස් වෙන දින සිට ආරම්භ වෙනවා. පස්්චාත්තුපාදී පර්යේෂණ සිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තම්‍යෙන කටයුතු පවත්වාගෙනයා හැකි. එම නිසා සියලුම පරිපාලන නිලධාරී ලැන ස. දා සිට තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කල යුතුද වෙනවා. කිෙසිදු හේතුවක් මත මෙම වසර තුළ ඉද මිල ඉහල දමීමක් සිදු නොකරෙන බව අමාත මහින්දමර විරමතා පවසනවා. තංගල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. එකම ආදෑම රජයට ආාවේ ි එකක් කරි එවෙලා ඉන්දල වලින් ඉදනලින් අම්මුදලක් ින්ඳරුණා. වෙලාහට්ටිය කෑ ගැව්වා එදා ඉඳරම ෙල්මිලලාඩු කරන්න. අප ඒේ පේ අඩු කරන අදමකල ඩිර ැ ට වැ න අපි පි ොරතු වු ගම ො වි හ වය ඉන්ද ි වැඩි මක්ක ති ේ කිය. නමුත් අප ස්ති දි ්ානය න්න ො ෙල් ිල කොච්ච ඩි වනත් වු ැතුලත රුපිය ලක්ත් ෙල්ලිට කින් අප වැඩි කරන්නේට දෙන්නේ නෑ ඒ එක්කම මට්ටම අපී. පොත්තගෙන න අපඒේග ස්තාවර පොත්තාගෙන කිල්ලා ඒ යම් විදලක් ඉතුර වෙනවන. එ ඇති මඩි ගහන්න කාටුවත් දෙන්නේ නෑ. එව ඉන්දාවේ අයෝOC සමාගමට ගන්නට දෙන්නේෙත්නෑ රජේක බද්දක් විදිරගෙන අරම දෙලක් කදල තියෙන.ඒ අරමු දෙල ආය මිල වැඩිනුකරස්ථාවරගන්න හොච්චරින්දර මිල වැඩිුත් යා කාරෙන් පවත්තෙන අපිටතුර. මහමැතිවරණේ පෙරහුරු වැඩස්රහන් කිහිපයක් අදදිනේද පැත්වනා. මැතිවරණ කොමිෂන් සභාවේ සබහපති මහින්ද දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතෙයි ගම්පහා ගාල්ල හම්බන්තුට මාතලේ සහ පොනවරව දිස්පික් ේන්තු කරගනිීමින්ම මෙ පර වැඩස හු ක්‍රාම කියරු අනුව මේකමුව වැල්ලබීදේ ාන්ත සවස්තියෙන් විද්‍යාලේ පීටවා ඇති අදර්ශ චන්දපොලේ චන්දය ප්‍රකාශකිරීම නීමත පරදිී ආරභ වුණනා. මෙම චන්ද මධ්‍යස්ථානයේ එක්දහස් අටසයකට ආසන්න චන්දදාකයන් පරිසක්සිටන අතර පෙරහර සඳහා හාර්සිදනක ීමම කරති වුණ. නව්‍ය කරන වෛරස ්‍යාප්‍යත් සමඟ සෞකරක්ෂ්‍රමයද අනුකමනය කරමින් චන්දය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක්ලබාගැනීම මෙහි අරමුණයි. අදල ස්ි්‍රික් ල තවරන රාජකාරයනයට නිල්දාාරන්ගේ සහභාගත්වයනු, පෙරහු වැඩසතහන ප්‍රාත්මක වන්නේ. මෙ අවරින් පළම පෙහර වැඩ සටහන පසුගේ හත් කනදා අම්බලඟට ප්‍රදේශයේදී පවැත්වුණනා. මෙතර දිමුල්ග නුවරල මහවි්‍යාලේදීද, අදර්ශ මතිවරන මධ්‍යස්ථානයක් ක්‍රාත්මක කරුණා. චන්ද දාය කකන්ද සිදිෙකු පමණ චන්දය භාතකරීමට සසාභාගගේ වුණ. පො නවසහ අපාර්දි ශ්‍රිප පල මැතිවර තේරම් හනිල හරරි දනවත්කිරීමට ඊට සමගම විසතු කරුණ. බතට නුගම් ෙර අදර්ශි අදමධ්‍යස්ථානය පැත්ුණේ, දෙව්ගම් වෙෙර රාන රජමාව අරස්ථානේද. චන්ද දායකන් තුන්සි දෙනකට පමන, චන්දය ලබාදීමට අස්ථාවදා කතිුණ. චන්දේ ප්‍රකාශකිරීමට පමණ අවස්ථවිසිට පිටවෙන අවස්ථාවදක්වාක්්‍රාත්මක කළයතු, සෞඛරක්ෂට පෙවර සම්න්ධී දැනුවත්කරුණ. ලංකා ජාතික වතුකම්කරු සංගමේ සභහපතිත්තෙන් හිටපු පාර්මෙන්න්තු මන්ත්‍රී හරිින් ප්‍රාන්දු මහතා ඉවත් කර. එම තනතුරු සඳහා තමන්න පත් කළ බව හිටපුූ පාර්මෙන්න්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා ඊයේ සඳහන් කලා. කෙසේ වෙතත් නවින් දිසානාක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවතිී බාධ්‍යහමෝකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීින් ප්‍රාන්දු මහතා සයාදහස් පල කලා. එ සක් ජාතික පක්ෂය සමඟ බද්ධ වෙලා තිබෙන ලංකා ජාතික වතුකම්කරු සංගම. ඒ සමිතියේ සභාපති වශයෙන් කටයුතු කර හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීතුමට ලේකම් වශයෙන් කටයුතු කරේ වඩිවය සුරේෂ්මන්ත්‍රීතුමත්. එක්සත් ජාතික පක්ෂය ආහි නීතිීඥ්‍යවර උසාාවයට ගිහිල්ලලා ගිය සතියේ පහනම් නියෝගයක් ලබාගත්තා ඔවු දෙදනට විරුද්ධව. බහුතරේ ඒක මතික තීරණ අනුව නායකතුමාාව යෝජනාවක් අනුව මමත් යෝගරාජ මැත්තුමත් සභාපති හා ලේකම් හැටියට පත් කිරීම ෘ්‍යය සමිතය අ ෘති්‍යාධිකාරි මන්ඩලේ. ඔස පස්සන පස්ේ බලාගෙනන්න මේරට පැරණකම පක්ෂේ කාගවත් බෝදලයක් නේ මේ එක මජනතාව පක්ෂේ ගාමිසානායකම මහත්්‍යය කප ලකප ලකපල ඒත් පක්ෂේ ගම් සයකමත්්‍ය ය නම් එක පුත්තෙක් මේ පැත්තේ හපු හර පැත්තේ. ඇබයි ඒ හරිපුතා හරිපත්තේ හින්නවා ඒ එක යපට කියැමද. හ අනිවවාර් වැරද ොමටලේ මෙට මලා ගහෙන්න ර මට මට නඩුවත්දම වතුකම්කර යුර එකක් ඊය කරලතින තාමන් තුට්ටු දෙකේවට එ විවස්තව වනහම රපාන්න බැ මෙයා. යාම හරද ලගේ ම පබල දාවතලට පිස්සු ඕක වෙන්නේ ද අරත්තුකරේ ජනතාවත් අය අර වුවෙන් පිදිදන ගරුද නිගර රම ත් . නිවාස ගම්මාන ඉදිරිරියීම කෙරෙහි දිරේදී අවධහනය යොමු කළේුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා පවසනවා. ජාතිකල් නිිවාස සංවර්ධනනාධිකාරයේ නිල ධහරින් සමඟ පැවතිය සාකචඡචාවකද අග්‍රාමාත්‍යවරයා මේ බව ක්‍යාස්සටයා. නගරන් බැහැර නිවාස ඉදිකිරීම නව සැලස්මකට අනුවසිදිය යුතු. ඒද පරිසර එක හනිය ආවමන ලෙස නිවාස ගම්මාන් එදිකිරීමම් ස හා අවධහන යමකළ ුතු බවයි, අගාමාත්ත්‍යවරයා ප්‍රකාශ කළ. ජාතික නිවාසන්වර්ධන අිකාරය මගින් ක්‍රාත්ම කර ඇති ව්‍යාපෘතිවල ප්‍රතිය සසාච්චාකිරීම සහ ඉදිරියේද ක්‍රාත්ම කිරීමට අපේක්ෂව්‍යපෘති හඳන්වාදීමට මෙහිද ටයතු කරුණා. සවභාකය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණ අර්ය ක්‍රාම කළ ඔබට ගැයක් රොට හටක් නිවාසට සිතහනේත්න ප්‍රති සබන්ධයන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවදහනයම කලා නිවාස සන්වර්ධනධකාරයේ සසාජකයන් එකතු ක ප කා. පාකමුදලත් COොVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමදුලට පරිත්තාකකිරීම මෙහෙරි සිදු කෙරුණා. කොරෝණ වෛරසේ ආසාධනී වී සිටි පනස් හයි දෙනකු පසුගිය පැෑ විසි හතර තුළ පූර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටවගිය බව වසංගතරෝග විද්‍යාංශය පවසනවා. නාවිකමුදා සාමාජකින්ද විසි දෙදනකු සම්පූර්ණ සුවවෙ ලබා අද රෝහල්වලින් පිටවගියා. අද දිනේ කරනනාරෝගින් තුන් දෙෙනකු ර්තව බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලා. අද ජුනිමාසේ දහ තුන්වෙනද අපි අදත් බලමු කෝවිD-19 කියන ගෝලිය වසංගතය හමුවේ අපේ රටේ තත්වය කොහොමද කියලා. මෙ වනකොට දහතුන් දහසකට අධි පිරිසක් නිලෝදාහැන කටයුතු තාත්ම සාර්ථකව අවසන් කරලා තමන්ගේ නිවෙස් බලා කියලා තිබිෙනවා. එවගේම හාරදහස් හත්සේකට අධි පිරිසක්. දුරටක් නිෝදධහනට ලක්ුමින් ඉන්නවා කියලා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම ඉතාමත්ම නුදුරු දිනයකදී වැලිසර නාවික හමුදා කඳූර කොරෝණා වසංගතයෙන් තොර බවට සහතකයක් ලබා දෙන්න හැකාවක් ලැබේවි කියලත් සෞඛ්‍ය අංශ මේ වෙනකොට අනවැකි පල කරමින් ඉන්නවා. මෙතුරතුරු අතරේ අධදශේදී අපිටින් වාර්තාබන අලුත්මතුරතුර දකින්නයි දැන් අපි සුදානම්ේේ. මෙරටින් වාර්තාාවන කොෝනා රෝගන්ගේ සංඛ්‍යාව එක්දහස් අටසිය අසුතුනක්.ඉන් හයිසිී විස දෙෙකු රෝහල් වල ප්‍රතිකාරලබනවා. එක්දස් දෙසිය පනස්ස දෙෙනෙකු මෙමන පට පූර්ණ සුුව ලායි බව සෞඛ්‍ය ප්‍රර්ධන කාර්රශ්‍ය්‍ර ප්‍රකාශ කලාා. මෙට නවිකමුදාවේ විසි දෙනකු පර්ණ සවේ ලබාපිට පෑමත් සමග නවිකමු දාවේ සුුවේ ලබූ සමස්ත සාමාජකන් සංඛ්‍යාව හහිස හැත්තෑනවයක්. ජාතික බෝනරෝක විද්‍යාතනයෙන් නාවකයන් හදදනෙකුද. වැලිසර නාව කහමුදා කඳරෙන් නවදදිනකුද මනිුවන් ගොඩ මූිර හලින් තුන් දෙනෙකුද වැලින්දරෝ හලින් දෙදිනෙකුද ඉරණ විලරෝ හලින් එක් අයිකුද මිලසුව ලබ පිටව කොස් බෙනවා. වැලිසර නාවක කහමුදා කන්දුරේ පහග දින තුනක් තුළ සියලුම දෙනා පරීක්ෂා කිරීමට ලක් කළ. එතුරින් අපි තන්ුනාගන්න ලැබනා තවත්රෝගින්කිහිපදිනෙක් නමති තමත්ම සුලු පිරිසක් පමණයි. ඒයනුව කඳුර තුළ කරපු අධිහැනයගෙන් පසුව ඒ කඳුරෙයි රෝගේ වැද්දී නැයි තහරූ කරන්න පුළුවන් නාවික හමුද නිල්ධරෙන් විශාල ප්‍රමාණයක් කඳුරෙනි වත් රීමට තීරණ කරු ලැබවා ඇයට සුළු පිරිසක් පමණක්. දගටත් කඳුරත් තුළ රඳවා තබා ගැනීමටත් කඳුර අවශ්‍යතාවයන්න වුව සේවේ සඳහා යදවා ගැනීමට. ඔවුන්ගේ පේයා පරීක්ෂණ නැවතවතාවක් ජනි මස දහටවන්දා හෝ ආසන්න දිනකදී සිදුකිීමට. ඒ ලැබෙන ප්‍රතිඵල අනුව ඊළගට මොකක්ද ගන්න පියෝග පිටබඳුව තියරණය කිරීමටත්. අපි දැන්ට තිරණය කරලා තියෙනවා. ඉතාමත්ම නුදුරය දීම වැලසර නවක හමුදාක් කඳුවර, කොවිද්ධනවේ රෝගයෙන් තොරයි කියන සහතික අපිට ලබා දෙන්න පුළුවන් වේ කියලා, අපි තරය විශ්වාස කරනවා. ල ින ට ලාන්කයන්දේ නු එක්දනෙකු අද උදේසන දිවනට පැමිියා ඩු ගොන්තුට පොේද වුන් සිල්දන පරක්ෂවලට එම රීම පසුව නිෙර හනමද ස්ාාව පි ර මෙ අතර ඉන්දාවේ බැංගලවු නුවර සිටි හතලි ස්පස් දෙනෙකුද දිවහට පැමිණියා දැන අපිහරූ ජාතන්තරය පත්තට. නව්‍ය කරෝුණාව වෛරසට එරෙහිෙව යම්කිසි එන්න තක් නිපදවනවා නම්. එම එන්නත ලෝකයේ සියලු දෙනාටම ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි කියලා ලෝක සෞඛ්‍යසානදහනය මෙ වෙනකොට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒත් එකම මික්සිකෝවේ මිලියනයකට ආසන්න පිරිසකට රැකයා අහිමවීම නිසා. ැබ තු ද ශ ප්‍රමാ යක් න හි ජ න කොට ද ල න. ම් ා න්ත് ത . വ ാ ජ ධදි හත් ීම දැඩ විේචනට ලක් ීමත් සමග ත් යා ත් න අධ යක් ්‍රශ් ෙනවා. තුර තාල රසේගෙන් පැතිරයාම හේතුවෙනනවයි අග්‍රමත්තවයා ිනිස ප්‍රශ්න කිරීමටලක්ව ඇතේ. ඒත් මේ අපරාධ පරක්ෂණයක් නොවන බව එට ීතති දෙපාර්මන්තුව නිේදනය කලා ෛරස හේතුව එරටින් වාර්තාාව වන කොරනනා මරණන සංකාව ති හතර හසෙක්නවාතිබෙනවා. COවි-19 හෙවත් නව්‍ය කොරණා වෛරසය මේ වනට ලෝපුර හත්තෑ හත් ක්ෂ හට පන්දහස් අටසිය හැත්තෑ අට දෙෙකුට ආසාධනී විතිබෙනවා. සුුවේ ලබාති රෝගින් සංඛ්‍යාව තිස් නවලක්ෂ අසුතුන් දහස් හත්සියය පනස් එකක්. වරිසය ආසාධනයවීමෙන් මරණ හාර්ලක්ෂ විසි අටදහස් හත්සිය පනස් තුනක් වාර්තා වනවා රටවල් හසුවන් පාන ප්‍රදේශ දෙසිය දහතුනක ෛරිසය ව්‍යපතති ඇති බයි ලෝක සෞඛ්‍ය සන්දහනය පවසන්නේ. මට නව්‍ය ර යිරසය ආසාධන ව ඇ බව හෙට පාකස්ාන කට ය දය කරනවා ට පනිවවිියයක් නිකුත් කරමන හොම පකාශ කති ෙ ය අනුව කෝ රසය ආසාධනය වූ ප්‍රම ක්‍රිට් ප්‍රේඩිකාව වන්නේ ඔහයි. ්‍රසීලයේ කෝ යිරස ්‍යපතිය දේශාලක්යන් තමවාසි වෙන්වෙන් භාවිත කර බව විද මාධ්‍යෙසනහන් කරනවා ජනාධිපති රයා වයිරසතත් ේ සු කොටතකීම වයිරසය ේගේ ්‍යාපත ීම හහිතුව බෙන වා ඔවන් පවසන්නේ. මේ වනවිට එරටින් බාතාවන කරෝුණනා මරණ සංඛ්‍යාව හතුලිස් එක්දහසෙක් නවඇත්තේ ආසධතයන් සංඛ්‍යාව අට ලක්ෂිතිස්තහසට ආසන්වී මත් සමඟයි. උද්ඝෝෂිසඳ හා සහභගවීමන් වලි ලෙස බ්‍රතාාන්‍ය අග්‍රමාත්්‍යවරයා එරට ජනතාවගෙන් ඉල්ලාසිටිනවා. නීති කඩ කරන්නට එෙහිව නීතිය උපනේෙන් ක්‍රයත්ම කරන බවයි ඔහු අවධාරනය කරන්නේ. මෙ මෙවැනි ජන ராශවම් ලින් වස ්‍යාපතියද ගවත් වන බවට බලධහරීින් අනතුර අග වනවා. මෙමවන විට එරට සස් ආසධතයන් සං්‍යාව දෙ ලක්ෂ අනුවද හසක්මත යි වාර්තාාවන්නේ. ජන් යන් දෙවන නතත් කரோ රසේ ආසාද නවුවක හමමත් සමග ොගෙන සැල් වසාදමීමට බලධහරින් පියவர்ගනැති බෙනවා. නය තුළ පිහිට යි පසද වසාතමාතිබ බයි වර්තාාවන්නේ. වර්තා වූ නව ආස තැද න ගමගත් තාානස් හ ඇසු කළ පුදල න් ට ීව තිෙනවා. ෙර රචය වාර්තාාවන කරෝන අසධතයන් සංක්‍යාව ලක්ෂ දහසක් මවාති බයි යටට සෞඛාශණ වේදනය කරන්නේ. ්‍රසිලයටට පසුලතින් ඇමරිකාණනු ලාපයෙන් වැඩම ආසධතයන් සං්‍යාවක් වාර්තාාවන අටලෙස පෙර රචි සැලක හැයි. පීසිCR පරීක්ෂණමලියන එකයිදශම තුනක් පමණ මෙමවන පිටසිදු කර ඇති අතර ඒහතුවෙන් ආසධතයන් වැඩියෙන් වාර්තාාව බයි බඩ හරි සඳහන් කරන්නේ. ඕන රෙන්සිට එරෙව නි පතමන ඕනෑම එන්නතක් ලෝකයේ සසිරද නට ලබාගනීමට හැකියාාවත ියුතු බව ලෝක සෞඛ්‍ය සන්නද හනනිවේද නෙකරනවා. එම නිෂ්පාදන දේශපාලි කරනයවීම තුලින් ලො දු පත් වටාල්න්තසන තත්වකට පත් හකි බවයි එම සන්න ධාන තවදරටක් පවසන්නේ. ලොව බලවත් වටාල්ඒ පි පදව ත අවධාන යොක යතුබවයි එම සන්නද හනනිවේදනය කරන්නේ. අපේ රටේ කොරෝනාව අඳෝනාවක් බවට පත්වන්න අපි ඉඩක්තිබ වෙනහ. ඒගැන අපට කොටක් පවිදිහයට ජාත්‍යන්තර ඉස්සරහා ඉතාමත්ම ආඩම්බර වෙන්න පුළුවන් අභිමානයට පස්වන්න පුරුවන්. එවගේම අපේ පුංචි රටෙන් ලෝකයේ බලවතුන්ට ඉගෙනගන්න බොහෝමයක් දේවල් තිබෙන බවත් අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන හතලිස් තුනක් පමණ ක්‍රියාත්මක බව බොදු බලසේන සංවිධානය මහලේකම් පූජ්ජ ගලගොඩත්තේ ඥානසාරහිමියන් පවසනවා. පාස්කුප්‍රහාරයපිලිබඳ විමර්ශ්ණය කරන ජනාධිපති කොමුෂන් සභාවේ අදදිනේ සාක්ෂි ලබා දෙමෙනු උන්වහන්සේ මේ බව සඳහන් කලේ. මෙ අතර අන්තවාදී මතදරන ජාත්‍යන්තර මුස්ලිම් දායකයෙකු සමග හටපු මන්ත්‍රී රෞ්ෆාකීම්ගේ ඥාතියෙකු කාහි ශ්‍රී ලංකා තානාපති කාරයාලේ සේවකෙක් ශ්‍රීලංකා මුස්ලිම් කෞවන්සලේ සභපති Hම් අමහිඉදන පුදගරෙන් පෙනිසිරන ජයරූපකහිපයක් ද ඥානසාරහිමියන් කොමිසම විත අද ඉදිරිපත් කලා. සාක්ෂි විමසිම ආරම්භ කරමින් කොමිසම ඥනසාරහිමියන්ගේෙන් විමසාසසිටියේ මුස්ලිම්මන්තවාදය සබහන්ඳය මුල්වරට ොතුරු ලබනේ කොමනකාලේද යන්නයි. ඊට පිල්තුරු ලබාදමින් උන්වහන්සේ සඳහන් කේ දෙදහස්ොහසේ නොවම්බර් මාසේද තුම්මුල්ල සබුද්ධත්තුව ජයන්ති මන්තිරයේය පිහිට, බොදු වලසේනා කාර්යාලයට මුස්ලිම් ොණකණඩායම් හතරක් පැමිණ තමන්හම වූ බවයි. එහිදී වහබ්වාදේ හේතුවෙන් වැඩිදිනයක් යන්නට පෙර රටේ ප්‍රශ්නතිවන බව ඔවන් මන් සමඟ සඳහන් කළ බව ඥානසාරහිමියන් කොමසමහමුවේ කියාසිටයා. මේ ගෙන අපිට කතා කරන්න බෑ. අපේ හත් අට දෙනෙක් දැනට මත් මර ලදාලා. තවත් කිහිප දෙනෙක් අතුර දන්වේ තිබෙනවා යයි, ඔවුන් තමන් සමඟ වැඩිදුරටත් පැවසූ බව ඥානසාර හිමියන් කොමිසම හමුවේ සඳහන් කලා. අනතුරුව කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ තමන් හමුවට පැමණි පුදගලන්ගේනම්? මසමහමුවට ප්‍රකාශ කනලෙ සයි. අදාල පුදගලීගේ ජීවිතවලට දැනටමත් අවධානමක් ඇතිවී තිබෙනහෙන්. එම පුද්ගලේන්ගේ නම් රහසසිගතලෙස කොමිසමට ලබදීමට ඥානසාරහිමියන් කටයුතු කලා. තෞදරටත් අදහස්දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ මෙරට තුළ අන්තවාදී ස්ලාම් මතරන ප්‍රධාන පාර්ශ හතරක්සිටින පවයි. තබ්ලික්් ජමත් මතවාදය බහබ්වාදය සලෆි මතවාදය සහ. ්‍රමාතේ ඉස්ලාම්යන මතවාදී මෙලෙස අන්තවාදී කාණ්ඩයන් ලෙස හඳුනාගෙන ඇති බයි. විවිධ නම්බලින් ආහාර සකස් කළත් ඊට යොදාගන්නේ එකම පාම් පිටිසේ මෝන්ද මේ අවරින් විධ නම්බලින් සංවිධාන ගොඩනගා ඇති බව ඥානසාරහිමියන් කොමිසම හමුවේ කියා සිටියයා. එ මෙෙන්ම සහරන් වැන්නන් බිහිවීම හා සන්නදදවීම සිද වන්නේ මෙ අතරින් දරුණුතම මතවාද වන ජමතේ ස්ලාම් මතවාදය ඔස්සේ බව කොමිසමට පෙන්වාදුන් ්‍යනසාරහිමියන් තෞදුරටත් සඳහන් කළේ දෙවියන් වෙනුවෙන් ඕනෑමමුහොතක මරාගෙන මැරෙන්න්නට මොෝන් සූදානමින් සිටින බවයි. එමෙන්ම ජමතේ ඉස්ලාම් අතධහරින් චින්තන ජිහාඩය පතුරුවන බව කොිස මහමුවේ සාක්ෂි දෙමින් උන්වහන්සේ සඳහන් කලා. බේරුවල පිහිටි ජලීමියන් නලීමයාා ඉස්ලාම අයතනය මෙම සිදුවී මාලාව ක්‍රියාත්මක වන බවත්, අධ්‍යාපනය ලබන්නන් වැඩිදුර අධ්‍යාපනය සදහා පේරදිනය විශ්වවිද්‍යාලයට ඇතුළ වී ඇති බවත් කොමිසම හමුව උන්වහන්සේ සාක්ෂි ලබාදමින් කියා සිටිය. එලෙස අධ්‍යාපනය ලැබුවන් අද වන විට රැකයා සඳහා මෙරට ආර්ථික මරමස්ථාන රැසකට යොමුකර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එවැනි පුදගලීින් හාර්දහසක් පමණ සිටින බවද. ඉන් පිරිසක් රජයේ ස්ලාම් පෙළපුත් සැකසීම සඳහා දායකවී ඇති බවද. සාක්ෂි ලබාදමින් ජනසාරහිමියන් කියයාසිටියා. ඒ අනුව නව ශ්‍රේනිය දොල්හස්්‍රේනිිය හා දහතුන ස්ශ්‍රේණිය ස්ලාම් පෙළපුත් සඳහා ඊජිප්තුේ ඉවාන් මුස්ලිම් සංවිධානය නායකයා සම්බන්ඳයෙන් වන ඉගැන්වීම් ඇතුනත් කර ඇති බවද උන්වහන්සේ කොමිසමහමුවේ හෙළකලා මෙ අතන දහන ශ්‍රේණය ස්ලාමිය ගුරුමාර්ගෝප දේශපොතෙහි හතලිස්තුන හැටතුන එකසේ නව හා? එකසී විසිත් තුනයන පිටුවලද එය අන්තර්ගතව ඇති බව ඥානසාරහිමියන් කොමසමහමුවේ ක්ෂි ලබාදමින් කියාසිටියා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවදයන්ට යතත්ව දේව මෙහයන් පැත්වීම සඳහා රජය අවසර ලබාදීම සම්පන්තයෙන් අගරදගුරු අතිතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් රජයට ස්තුූතිය පල කරනවා. ච්ික ේශාන් තන්තෝනනි මිනිුන්ගේ දවස්ථාන පැවැති වාර්ෂික බංගල්ලයට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මනිදුන්ගේ දවස්ථානයේ එකසිය අසු හයවන වාර්ශික මංගල්්‍යය අගරධ ගුරහිපාණන්ගේ පධානත්වෙන් පැත්වුණ. කරෝුණණ වසංගතයේ හේතුවෙන් දේවමහයන් පැත්වීම තාව කාලිකවන අතරෙරා. ෞඛ්‍ය රක්ෂක ක්‍රමතවලට අනුව සීමිත පිරිසගේ සභාගිත්වෙන්, දවමහ පැත්තිටීමම් දහා අවස්ර ලබාදීමෙන් පසුව පැවති පළමු දෙව මෙහමයයි. අපි ගිය ඉරිද තමයි ඉල්ලීමක් කළේ ප්‍රසිද්ධියේ, ආගමීක මෙහෙයන් පැත්වීම සඳහා අපට අවසර ලබා දෙන්න කියලා, සතියක් යන්නටත් කලින්, ඒ ගැන ක්‍රියාත්මක වෙලා ජනාධපතුමා සහගමැතිතුමා අපට දැක්වූ අනුග්‍රහය ගැන මම ඔවුන්ටත් රජයටත්. විශේෂාකාරයෙන් මෙහිදී අප මෙහෙ වන්නට ඉදිරිපත් වෙලා ඉන්න. සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනාටත්, ආරක්ෂක අන්සවල සියලුම මහත්වරුන් නෝනාවරන්නේ සියලුම දෙනාටත් මගේ ප්‍රනාාමයක් ස්තුූතියක්ත් මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. එට ඉඳලා දිව පූජාවල් අපි පවත්ව නෝදේවස්ථානවල පනස් දෙනෙකුට පමණක් සීමා කරලයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබී තිබෙන ඒ . අනුශාසනා අනුව කටයුතු කරමින් ඒ දේව මෙහෙයන් පවත්වන්න කියලා, ගරු පියතුමල්ලාට සහයෝගයේ දෙන්න කියලා ඔබගෙන් මම ඉල්ලීමක් කරනවා. පක්ෂ ගැටලූ උදේශපාලන මතවාදාදිය පිළිබඳව මේලිඳමල විධාද හස් පල වෙනවා. පක්ෂ විපක්ෂ එවැනි අදහස් කිහිපයක් දැන්. තම හිතවත්කම පෙන්න්නාම හා ගිනිමැලේට පැන්ඩ කෙනෙක් යන්තන් ගිනිමැලෙම් බේරිලා මංගල දේශපාලනයෙන් අයුනේ නෑ අනගත දෙස්ල්ටෙයි. කෝච්චක් වුණත් ශක්තිමත් නොනේ ඉජින්නකත් දැම් ම පෙට්ටි වැඩවුනාම ඇතිගෙන යන්න බෑනි. පෙට්ටි ගලවනවා. තතරදික් බාගෙම දැම් පෙට්ටිටික ගැලිවී ගැලිවී ගිහිල්ලා අන්දිමට අර දාලතියනවනේ දර පැරණිත් සංරක්ෂණය කරන්න දුම්රිය වගේයක් අපි නුවරයානකොට. අන්නේ වගේ සජිත්් කියන. මේ අක්්‍රියය ඉංජින්න කය ගල්ල නවත්තයි. මග තන ැන්න හ තවන පර ංග තු අමතරව සිර න ඇතිවන ආ පාය රම් කරල තින ැන්ට හමැටලුවක් නෑ ේසේම සුළුතර කල්ිය දිරිපත් කර නාමය ල ප ලන්. ඒ හිතයාසාාවට ක්ඩා මත්ක සාචාර නැව තමන් ඕන විද ීන්දවරන නායක විුද්ධ කියල්ල දැන්න ත බලාගල ොද හි පක්ෂ නමත්ම හට න මේ පක්ෂය සති ප්‍රමදා මහත්්‍යයා වගේකීමකින් තොකඩ ගර හි තමයි ඔය පක්ෂ සි්‍රම මහත පි පස ිත් පවට අද තත්ේ දවලා මට පේ දිර ටන හෝ පරිසක යි. ඔය සාපිලට කියනවා පැහැදිලිවම. ිළඟ ලතිබුණන අති්‍යවාආරම තිබුණ. අපිළඟ වැඩපිළිවල තිබුණා හැබැයි ඔය හදන පිළි මුලත්නෑ මගත්නෑ අගත්නෑ කොනත් පවිතරයිතිීන්. සිරිකො ගයන්නම් අපිචර කලබල වෙන්න. සිරිකොත කියන්නේ ඇත්තාසෙම හොඳ එක්් බිල්ටිමක් පමණයි තැන්න නමතයක් නෑ දැම් බිල්ඩිමත් තිබ්බ පලියට ලාංජනයක් තිබ්බ පලියට එක පක්ෂයක් එමනක්ත්තම් පරණම පක්ෂ කියල ොක වෙන්න හෙව එම කෞතුකාකාාරය බවට පත් කරන්න පුර. ඒ කෞතුකාගාරය කරන්න යන ගමනට තමයි අපි විරුද්ධව පෙළ ගැසිලා කොන්ද ක ලින්න්තියන් තීරණයක් ගත්තේ අපි හරිවුවන් පිකාය නිසා. අපි ලෝංච කන ඔබේ ප්‍රශ්න අපි කියන්නේ කියේ දුරකත නාක කිය අදනවා. කවරස් ටෙලිෆෝන්න කරගවලබලන්න නොම්බරරි කරගවලම මොද එහෙන පනිවිඩේ. දුරකථනය ක්‍රියාවිරහිත කොට ඇත කරුණා කර පසු අමතන්. කිවුල් ඔය වාරිව්‍යාපෘතිය අවසන් කළ පසු වසරේ සෑම කාලයකම උතුරේ ගොවිීන්ට වගා කළ හැකි ලෙස ජලය සැපීම සිදුවන බව අමාත්‍ය චමන්රාජපක්ෂ මහතා පවසනවා. මේය අතර යාන් ඔය ව්‍යාපෘතිය හෙත්තුවෙන් දේපල අහිමිවුවන්ගේ ගැටලුව පිළිබඳ කඩනමින් සොයා බලා විසඳුම් ලබා දෙෙන බවදඒ මහතා කියාසටිනවා යානුවයි ජලාශ්‍ය ව්‍යාපෘතිය කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්වනනා මෙම ව්‍යපෘතියේ දී අක්‍රමිකතා සිද ඇත් නම් ඒ පිළිබඳවද සොයා බලන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටි. යාඩුයි ජලාශ ව්‍යාපෘතියේ සියලු අංශ අමාත්‍යවරයා අධීක්ෂණය කළ. ජනතා විදිරිපත් කරපු සියලූම ප්‍රශ්නට. පිළියම් දෙනවා. අමතමයි මේක යාළම්ප කරන්න මුල්ලුනේ පි මේේකට චීන රජයේ ආධාරත් සභාගතය පදවයේ පහළ කොටසට ජලයෙන් පීදාවට පත්වෙලා උරුදු ගණක් පදිංචවෙලා හිටපු ගත්්ටයට සානයක් දෙන්න ගත්තේ නමුත් ජලාශයක් ඉදිවෙනකොට යම්යම් පරිත්‍යාගයන් සිදුවෙනවා. නමුත් අපේ ඒයට සසිවධානම සාධරණය ස්තිව දෝ. මට එටක් දෙන්නන වන්දයක් ෙවල් වලටවාගේ අුට ක්ද දෙන්න නවක හද අවුදු පහ මේවා මුත් හෙරිල්ලනෑ ඒන මේ ප්‍රශ්න තීනයත් වැල පටන්ගන්නවටම ඉට පසේ කොරන වසංගතය. ඒනිසාම ක්කම ඇල්ලහිටලා. දි මේ ප්‍රශ්නලට යම්යම් ක්‍රියාමාර් ගැනීමේද ප්‍රමාදී ති මේවා පික් වටමසාගච්ච කල්ල ඉටු කරලා දෙනවා. මේ අතන වෞ්නියාවේ වැවකිහිපේක ප්‍රතිසංස් කරන කටයුතුද අමාත්‍යවරයාගේ ප්‍රදහනත්වෙන් ආරම්භ කරුණා. වසල් තුනකින් කියවුල්ලය වාරි ව්‍යාපෘතිය අවසන් කරන බවයි ඒ මහතාිහිදී ප්‍රකාශ කළේ. බෞනියාව මහකම්බිලයා වැව ප්‍රතිසංස්කරණය කිරීම කටයුතු අරම කිරීම චමල් රාජපක්ෂ හතාගේ ප්‍රධානොත්වෙන් සිදු කෙරුණා මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අකර හාරසියක පමණ වගා කටයුතුවලට පහසුවෙන් ජලය ලබා ගත හැකි වනවා. බන්ධ නාගාරයක් යනු තව දුරටත්. දඩුවා විඳම ස්ථානයක් පමණක් වේතුනැහැ. එල් ජීවිතයට පාඩම් කියාදන තරක් බවට පත් කිරීම සමාජය යහ පැවැත්මට හේතුවනවා. ඔබ සමහරවිට බන්ධනාගරයක් තුල සිදුවන්නේ කුමක් දැයි නොද ොව ඇතේ. එ පිළිබඳමේස්වය බෙලිම් සදු කළේ නජිත් මාතරගේ සිරකරුවෝද මනුෂ්‍යයෝය කියන වැැකිය බන්ධනාකාරයක් ඉදිරි පිටින් ගමන් කරන ඔබට නම් එතරම් අරුම පුදුම වැැකයක් නෙවෙයි. සිරකරුවොත් ඇත්තටම මිනිස්සු. මනිස්ුහොයාගෙන අපි අදාවේ මහර බන්ධනාකාරයට. අපි බලමු බන්ධනාකාරයක් ඇතුළි ගෙවෙන ජීවිතේ කොයිවගේද කියලා. ඒැ දනගන්න හර බන්ධනාාරය කන කොයිමගේ තැනත්. මහ බන්ධනාාය ලංකාව විේශේෂි බධනාකාරණකක් ප්‍රා බන්ධනාගර තුනයි න ලංකාවේ ඒකක් මහර බන්ධනාකාාරය දෙපාරකට වැඩි පරාදනටු සදහ බඳාගතවන් රදව ලංකාව න එකක බන්දනාගරත්ම මහ න්දනාාර දස් පන්සය න බදධනකර හ ව න කොවිද වසංගතය තුළ බඳ ාගර නිස්සට හඳදි සු ක්ෂාරග අප දැන්ත පරිශ්‍රමයක් න්නන හො ේතුලට පයිඩ වසන්ගතය න වනුවගේ දරන ත්වක ය ැ. දක්ෂ ඇැදවිය හොඳද හන්න පුලුවන් සෙල්ලම අපි කලේ මිස්සු සුරක්ෂා කරගන්නනෝ නිසා මුකාවරන දස්වන්සයක් මහලා හැමකෙනෙකටම පි ලබෙන සැස්ව බඳනාගර තුල ඒගේ මනිත් බන්දනා කොට අප මේක ඉල්ලවා දඳනගටතත් මේේ මකාවරන මහනැය පි ගදන සම ගතුල යිස කොල්ලයක් මේක ොතන මහිදන ඒ පුද්ලි සමාගම කියනවා මිනිස්සුන්ගේ කැපැසිදියක ඒගොල්ලන්ග දීන රර්මාශාවවදන කැපැසිට වලා තමත් හොඳයි ලංකාම දේරුව හොඳදම කොල් ඔොතන කෙනා තුන්මදාවක් හතරවතාව තෙවන ම සිරකර.ඒ සිරකරු. අපි දවසට හත්සසියක් කටසියයක් මුදලින් උපයනම මුදල් අපියාගේ පුද්ගලිකේ කෞු් එක දානම කවන්් එක දල් යායට ඔන්නන්ගේ සිරකරු කැමැතිනම් අපේ යගේ දෙමාපියන්ට සහයාගේ බිරිඳට මෙ මුදල් යවනොම. තම්මුන්ගේ දෙමමාපියයක්න් එන්නත්තාන් ම ද බරිදවන දුර පසුව බ ද නට හැෝට ලට කතාර අනාගතයේද මහිත බඳනා කරන තොර කලාපයක් කරන මෙ මිස මැ ොදාවක්. අයිකදදාාවත් බඳාකර නොවන්න ආශ්්‍ය පටපිටාව දැන් අපපි නිර්මාණ කරන තියෙනවා. ඒ වැඩකනකොට හොම දගලන්ට වැටපක් එහිම ැබෙනක් දැන් අවිදන දී සමාජයේ රස්වක් නකොට වැඩුපක් ලබෙනවා බන්ධනාර දැන්ටෙන් රු ධිකාරතුමා එට ඉස්ල්ලා අපිට පැටුක් කල සු මුදරත් මයි ලැබුණේ සසාමාදමක්ක එකතු වෙලා බඳනාකාර තුළල ැ න්නේේ වැඩ ඒ යතනය මගේ නිසා මුදරක් අපිට ලබා දෙෙන දී අපි ලොකු සාය මේ සියෙන් තිෙනා බන්ධනාකාර පැතපුුවන්. හරි පන්තනා කාරය පින් බලද තවත්තොතුරු ඉරිට බලපොරොත්තු බන් මේ සමගින්ස්වාදින් රපහනි රාත්‍රී ප්‍රධාන සිංහල පත් විකාශය නිමාට පත්තනවා. අපගේ බීනක පොත්විශය රාත්‍රී නමයි තිහට බලාලපොරොත්තු වන්න.